ශීරපායි එසේත් නොමෙතිනම් කිරිබී වැඩෙන සෑම සත්වයෙකුගේම මස් රතු මස් ගණයට අයත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා ගවයාද රතු මස් ගණයට අයත් වන සත්වයෙකු වන අතර රතු මස් වල පවතින්නේ අහිතකර පිළිකාකාරක බව මේ වන විටත් අනාවරණය වී අවසන් ඒ පිළිබඳව ගව ඝාතනයට එරෙහිව අප ගෙන යන වැඩසටහනට අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතා අප වෙත මෙලෙස අදහස් පළ කළා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අය බාර දීලා තියෙනවා මේ විශේෂයෙන්ම රතු මස් කියන කාරණේ අධ්‍යයනය කිරීම සඳහා ඉන්ටර්නැෂනල් ඒජන්සි ෆෝ රිසර්ච් ඔන් කැන්සර් කියලා ආයතනයක. ඒ අය නිර්වචනය කරන රතු මස් කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම ගව මස් ඇතුළු වෙන්නේ මේ කියන රතු මස් කියන ගණයට. ඒතර මේ රතු මස් කියන ආහාරයේ ගැනීම ක්‍රම දෙකක් එය අධ්‍යයනයට ලක් කරලා තියෙනවා. පළමු විදිය තමයි රතු මස් ඒ විදිහටම පාවිච්චි කිරීම. දෙවෙනි ක්‍රමය තමයි සකස් කරන ලද රතු මස් කියන දෙකම අධ්‍යයනය කරලා තියෙනවා. රතු මස් විශේෂයෙන් සකස් කරන ලද තත්ත්වයට පත් කරොත් එහෙම එය පළවෙනි කාණ්ඩයේ පිළිකාකාරකයක් බව එය පැහැදිලිවම නිර්වචනය කරලා එයාගේ වෙබ් අඩවි වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ සකස් නොකරන ලද රතු මස් දෙවන ගණයේ පිළිකාකාරකයක් හැටියට හඳුනාගෙන තියෙනවා. දල වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් වසරකට මියන ප්‍රධාන නිල හේතුව හැටියට මේ රතු මස් සහ රතු ගව මස් කියන එක ලෝක සෞඛ්‍ය සංගධාන නිර්ණය කරලා තියෙනවා. ඒ අනුව අපි තේරුම් ගත යුතු දේ තමයි රතු මස් පරිහරණය කියන එක පිළිකාකාරකයක් බවත් නිල විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෙබ් අඩවි වලින් සහ එයාගේ නිල පත්‍රිකා උපයෝගී කරගෙන ඒ අය මහජනතාවට නිල වශයෙන් දැනුම් දෙන මූලික සාධක මතයි මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ. මං හිතනවා කලාකරුවන් කියන්නේ හරි සංවේදී පිරිසක්. ඒ කලාකරුවන්ට ඒ කලා කුසලතා පීඨන්ට හේතුවක් වෙන්නේ ඔවුන්ගේ සංවේදීතාවය නිසා. ඒ විශේෂයෙන්ම දැන් අප මේ කතා කරන්නේ ගව ඝාතනය තහනම් වීම සම්බන්ධව. ඇත්තට මේක රටේ ක්‍රියාත්මක වෙනවා නම් ඒක මිල කරන්න බැරි තරම් උතුම් සේවයක්. මං ගැන කියනවා නම් මං දැන් වස अनावश्य दीवाज्जा पत्न दीवाजे बुहोविट के वातावरण मे गवगा विरुद्ध मे හැම දාම කාගේ හෝ අදහසක් ප්‍රකාශ කරමින් මිනිස්සු අපේ රසික රසිකයන් වගේම ජීවිලු ජනතාව දැනුවත් කිරීම ඉතා විශාල දෙයක් හැටියට සැලකන්නේ ඒක ඇත්තටම හිතා ගන්නත් අමාරු දෙයක් මොකද ප්‍රවෘත්ති අතර මෙවැනි දෙයක් වෙනවා කියන එක හැබැයි ඒ නිසා මං හිතනවා මං හිසනම ආචාර කරන සියත නාලිකාවට මෙවැනි උතුම් සත්‍යාවක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ගැන දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.